Oxford College of Business. All we do, all we are, is business education. මේ රජයේ බලයට පත්වනන් පස්සේ මේ වෙනකොට ද්විතීයික පුරවැසිභාවය සඳහා දොළොස් දහහකට දීලා තියෙනවා. අද දවසේ 1700කට දෙනවා. එතකොට අපි 14000ක විතර මේ වෙනකොට අපි දීලා තියෙනවා. යම් යම් හේතුන් නිසා මේ රටේ ඉන්න බැරි වෙච්ච අය පිටරට ගිහිලා අවුරුදු ගාණක් ජීවත් වෙනවා. මේ අවස්ථාව විශේෂයෙන්ම ද්විතීයික පුරවැසිභාවය ලබා දුන්නන් පස්සේ ඒගොල්ලන්ට පුළුවන්කම තියෙන ඕන්ලාක යන්න ඕන්ලාක එන්න ඉස්සර එහෙම එන්න බෑ. ඉස්සර ලංකාවට આવත් මාසෙන් ඉමිග්‍රේෂන් එක කපව වරිනවා. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. වත්කම් ඕන් හැම එකක්ම ගන්න පුළුවන්, තියා ගන්න පුළුවන්කම තියෙනවා. ඡන්දයක් ඉල්ලන්න විතරයි බැරි. අනිත් සියලුම අයිතිවාසිකම් මේ සියලු දෙනාටම තියෙනවා. එතකොට අමතුම දැන් පහුගිය කාලේදී එහෙම ඡන්ද ඉල්ලුවා නේද එහෙම? ඒක 19 වෙනි සංශෝධනය තමයි මේ නීතිය ආවේ. 19 වෙනි සංශෝධනයෙන් ද්විතීයික පුරවැසිභාවය තියෙන කෙනෙකුට ඡන්ද ඉල්ලන්න අවස්ථාවක් නැහැ. පොතේ නම තියෙනවනේ ඡන්ද දෙන්න පුළුවන්, ඡන්ද ඉල්ලන්න බෑ.